ලංකාවාසී බෞද්ධ පින්නතුනි හැම දිනාටම බලවත් ප්‍රීතියට හේතු වන පුවතක් දැනුම් දීමටයි මම මේ සූදානම් වෙන්නේ. මම සිව්පිලිසිඹ ව්‍යාපත් සත් අභිඥාලාභී සම්මා සම්බුද්ධත්වයට පත් වුණ දෙවනි බුදුහාමුදුරුවෝ මං බුදු වෙලා. දැන් මේ වෙනකොට ලංකාවේ ඉන්න බුදුවරු 5 දෙනෙක් 6 දෙනෙක් විතර. ඒකෙන් රහතන් වහන්සේලා කියලා කට්ටියක් ඉන්න බුදු කෙනෙක් කියලා දෙහිවල පැත්තේ කෙනෙක් ඉන්නවා. මිනිහා බුදුන කියලා සාහතිකය ගැන ගියා යම් රජුරෝ ළඟට. යම් රජුරෝයි සත්‍ය දේවෙන්ද තමයි ඉන්ටර්වයු කළේ. ඒ වෙලාවේ බැනලා පැන්නුවා. උපන්දින පාටි දාන සත්තුන්ගේ මස් අරන් ඉඳලා කන නාඩගම් නැට මිනිහෙක් තමසිර කොහොමද ඔය බුදුකම නෙමේ මහානකමවත් දෙන්නේ. මට පුදුම හිතුණා සත්‍ය දේවෙන්දගේ සැර දැක්කා. ඊට පස්සේ මොකද දන්නවද කියලා තව මියන පලානේ කියලා එක්කින කියා. එතකොට ඒ වෙලාවේදී සක්‍ර දේවෙන්ද කිව්වා තමාට මතක නැද්ද ගෞතම බුදුහාරු ඉන්න කාලේ තමා හරක් හොරෙක්නි. හරක් හොරා මියන පලානේ කියන්නේ හරක් හොරා. හරක් හොරා ඒ කාලේ එයා මහාන කරන්නේ මේ ආත්මෙදී වහරක අපේ කියලා තව එකෙක් වහරක කියන හරක් කියන ගව කියන එකේ මහ දරුණු හරක් හොරා. එතකොට ඒ කියන්නේ ඒ කාලේ ඒ මියන පලානගේ හරක් පට්ටි හිටිය හරකෙක් තමයි වහරක අපේ. ඔය මියන පලානෙම කිව්වා YouTube එකේ. හා YouTube එකේ මම ඉතින් මේවා අහගෙන හිටියා. මියන පලානේ කිව්වා වහරක හාමුදුරුවෝ ඉස්සර මගේ බුදුහාරන් කාලේ මගේ හරප්පට්ටියක් තිබුණා. හරප්පට්ටිය හරකේ. එතකොට දැන් මියන පලානේ කාලේ හරක් හොරෙක්. දැන් ඔය හරක් හොරා තමයි දැන් කියන්නේ යා බුදුරු 7 දෙනෙක්ගෙන් විවරණ ලබාගෙන බුද්ධත්වයට පත් වුණා කියලා. එතනම කිතන ගිහිල්ලා ඉන්ටර්වයුව එකට ගිය වෙලාවේ සක්‍රදේවේන්ද්‍රෝ යමරජුරෝ කිව්වා තමා මේ වගේ කැත වැඩ කරපු හරක් හොරෙක් කොහොමද තමාට මේ විදිහට උතුම් පදවියක් දෙන්නේ. ඒවල බැනලා පෑන්නුවා. ඉතින් අඬාන ඉන්නකොට කියලා එහෙනම් උඹ රහත් කියලා. හැබැයි ඉතින් මිනිසුන්ට කියන්නේ විතරයි. නමුත් රහත් බවක් නැහැ. ඊට පස්සේ විමල බුද්ධි කියලා එක්කා නුවරෙලින් ඌ හිතලේ හින්දද කොහෙද බොහොම බය අදුගතින් ආවේ. මිනිහටත් හොඳයන් දෙක තුනක් කිව්වා. තවාව කතෝලිකයෙක් කියලා උඹ දහම්බ නැහැනේ බේ කුරුසි ගලවලා ඈ මොකද ඒ කියන්නේ අබේ බලස් මුල්ලි ඌ නිර්පේක්ෂකව යන්න හදන්නේ. ඵලයන් බං යන උඹේ නිර්පේක්ෂක වාදය අරගෙන උඹලා සාසනය කරන කාලකන්නේ කියලා බැන්නේ නැතේ. ඉතින් ඔය විදිහට ඔය රහත් වෙච්ච උන් එකෙකුටවත් රහත්කමක් නැහැ බුදුකමක් නැහැ මට කියන මම මේ කියන දේ හොඳට විශ්වාස කරන්න ඕන. මට ඕනකම තිබුණා මේ කොවිඩ් එකේ මිනිස්සු බේරගන්න. ඒ මොකටවත් නෙමෙයි. ඇමරිකාවේ ගිහිල්ලා ලෙඩ්ඩු හොඳ කරොත් කෝටි ගණක් හම්බ කරන්න පුළුවන්. එංගලන්තෙට ගියත් කෝටි ගණක් හම්බ කරන්න පුළුවන්. ඒකනේ අපි ධාතු පෙන්නන්නේ ප්ලාස්ටික් කෑලි පෙන්නලා මිනිසුන්ගේ ඉනහේ අත ගාගන්නේ. ඒ වගේම නොයෙක් විදිහට බක්කුල සෑය වක්කුල සෑයක එක හද හද බිස්නස් කරන්න එකනේ. ඉතින් මට ඕක කරන්න බැහැව මං කල්පනා කළා. අනේ වානා කළා කොහොම හරි කොයිට් හොඳ කරන්න ලැබුණොත් වැඩේ හරි තමයි කියලා. ඉතින් මං ඒකමන මොකද කරන්නේ ඒ අදහස අත්හැර දාලා ඉතින් හරියන්නේ නැහැනේ මේ භාවනාවෙන් හරි ගියේ නැහැ ඉදාගත්. කදවසක් ඉඳගෙන ඩෝංගල සද්දයක් ඇහුනේ නැති ඩෝංගල ඇහුණා.
මගේ ගමන කල්පනා කළා භාවනා කරපු තැනට මොකක්වත් උනාද කියලා මං ආසනෙ හිම තිබුණා කීල බැලින්නම් දෙයිනේ ආසනෙ ඉන්නවා ශක්‍ර දෙවියන්ට මට බුදුම හේතුන මං අඳුරන හැබැයි ශක්‍ර දෙවියන්ට ඊගොල්ල ශක්‍ර දෙවියන්ට යා මට කියනවා වික්ෂු ඇයි මේ කිසි වැඩක් නැති එකට මේ මහන්සි වෙන්නේ දෙවිඳුන් කුමංගේ කොයිත් නවත්තන්න පුළුවන්ද ඕක නවත්තන්න බෑ ඕක යනවා උඩ යනවා යට යනවා උඩ එනවා ඒ වගේ දෙයක් නිසා අදහසක් තරින් මොකද එහෙමයි කියලා සත්‍ය දේවෙන්ද කිව්වා මම ඒක නෙමෙයි මං ආවේ හොඳ පණිවිඩයක් කියන මොකද්ද හොඳ පණිවිඩය ඒ පණිවිඩය තමයි ඉතිහාසයේ විකෘති වෙලා ඉතිහාසයේ විකෘති වෙලා බුදුහාමුදුරුවන්ගේ උපන් තැන ලංකාව බුදුන තැන ලංකාව පිරිනුවම් පාපු තැන ලංකාව මට එක පාට මානේ සාදු කියලා මට බැන්නද හක් දෙවිය රජුරෝ එකො මේ උපාසකම් බලවගේ සාදු සාදු කියන ඕ අට එන්නපා මොළු ඔළුව ඇතුවහන් ඉන්න කිව්වා ඊට පස්සේ ඉතින් මං කල්පනා කළා දෙයියනේ දැන් බුදුහාමුදුරුවෝ කොහෙද දන්නේ ඉපදලා තියෙන්නේ මම නම් ඉන්නේ රාජාංගනේ නමුත් කොහෙද මං අහලත් නෑනේ ලංකාවේ ගම්පලත් ඒ ගමන කිව්වා කොළඹ නගරේට ආසන්නේ තියෙනවා සාලමුල්ල කියලා තැන අන්න සාලමුල්ල තමයි උපන්නේ සල්මුල සල්හමුල ගහගෙන කැපිලා ගිහිලා වැටිලා සාලමුල්ල කිව්වේ ඒකයි සාල මුල්ලේ තමයි බුදුහාමුදුර සිද්ධාර්ථ කුමාරයා උපන්නේ. අනේ සාදු සාදු මං කල්පනා කළා දැන් ඉන්දියාව යන්න ඕනේ සාල මුල්ලට ගියාම හරි. ඊට පස්සේ ඉතින් මං හිතුවා කොහෙද දැන් කිඹුලත් වල. වික්ෂුව දන්නේ නැහැ නේ කිසි දෙයක්. කවුද මේ කියන්නේ සත්‍ය දෙවියන් කියලා. එතන මං කොහොමද දන්නේ? සාල මුල්ලට ළඟ කොහෙද කොළොන්නාව කොළොන්නාවට ළඟ කිරිපත් කොට කිරිපත් කොට ඉතින් මොකක්ද තියෙනසම් කිඹුල් කිරිපත් කාලා නැද්ද කිඹුල් කිරිපත් කියන එකේ කයන්නේ ඇරුණාම ඉඹුල් කිරිපත් අන ඉඹුල් කිරිපත් එතකොට ඉඹුල් කියනක නැතිවල් බත් තහම කිරිපත් කොට අන්න කපේ ඒක තමයි කිඹුල් වත්තර කිව්වේ කිඹුල් වත් නුවර කියන්නේ එකයි කිඹුල් වත් නුවර කිරිබත් ගොඩ වුණා අන්න එහෙ තමයි එතකොට ඔය රජ රජුරුවන්ගේ නාටකම් ඕ මේ ඔක්කොම තියෙන්නේ එහෙ තමයි දැන් ඔය තිලක වද්දන්ලා සාප්පු හදලා තියෙන්නේ ඔය කියන රම්මේ සුබ කියන මාර්ගයා තුන කඩලා ඕකේ තමයි තිබුණේ ඒකනේ ඒගොල්ලන්ට හරියන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ ඔය රම්මේ සුබ මාලිගාවල් තිබිච්ච තැන කඩවල් දාපු නිසා තමයි ඔය ඒ මිනිස්සුන්ට හොඳට හර ගිහිල්ලා තියෙන්නේ. ඉතින් දැන් ඊට පස්සේ මං කල්පනා කළා මේ බුදුහාමුදුරුවෝ කොහෙද බුදු වුනේ? සත්‍යදේවෙන්ද හරම කොනේ ශබ්ද? මට තේරෙනවා ඔය අහන්න හදන්නේ මොකද්ද කියලා. දෙවිඳුනි කුමක්ද ඔබතුමා හිතුවේ මං අහන්න හදන්නේ බුදුහාර බුදු වෙච්ච තැන මගේ ගමනක නොදන්න තාලෙන් එහෙනම් බුදුහාමුදුරුවෝ බුදු වෙන්නේ නැත්te කැළණී වෙන්නේ නැති ළඟ ළඟනේ ඒ ගමන හිනාවෙලා කියනවා දෙව්දත්තු මේ සත් දෙවිඳු කැළණියට බුදුහාමුදුරුවෝ ආපු බව ඇත්ත නමුත් දැන් කැළණී තියෙන නම්බුව කාලා ඉන්න අය දැන් ඉන්න භික්ෂුන් වහන්සේලා ශාසනේ විනාශ කරලා තියෙන්නේ. ඒ වගේ තැනක කවදාවත් ආයෙනම් බුදු කෙනෙක් එන්නේ නැහැ. බුදු කෙනෙකුට එතන එන්නේත් නැහැ. බුදුහරු අනාගතේ දකින්නවා. ඒ නිසා බුදුහරු එතෙන්ට ආවේ නැහැ. දූෂිත නිසා. මොනේ මොකක් දූෂිත? ඇයි දන්නේ නැද්ද භික්ෂුව පෞගේ දවස්වල වෙච්ච වැඩ? ඔය දැන් ඕකේ ඉන්න ඔය භික්ෂුව නරපණුවා ඔයා ගියානේ නාගලෝකෙට මං ඒ වෙලාවේ මට පොඩි කටයුත්තක් තිබිච්ච නිසා මාත් ආවා නාගලෝකෙට මේ සක්‍ර භවණේ ඉඳලා
යනකොට මිනිහා නාග කන්‍යාව පිරිරගෙන මුකුළු කරනවා. මාර බඩුවක් නෑ කො මං කල්පනා කළ කවදාවත් නාග ලෝකේ එහෙම කැත වැඩ කියලා නෑ. මෙයා සිවුරු කුද්දාගෙන මොකද කරන්නේ? නාග කන්‍යාවත් එක්ක එක වැඩේට මුකුළු කරනවා. මට යකා නැග්ග මං නැග්ගා මිනිහා ඇඟුන් නැතේ. මිනිහා ඇඟුණා. අර නාග කන්‍යාවගේ මේසයට ඒ ආසනයට ගියා. පව් කියලා හිතනවාට. පස්සේ මං එම්බල වික්ෂුව මක් නිසා තා මෙහි ආවේ? සමහර මේ මට ඕනකම තියෙනවා මේ සල්ලි ටිකක් හම්බ කරගන්න. ඒක නිසා ධාතු ටිකක් ගෙන යන්න. අර මං ටිකක් ප්‍රවාල බැලුවාම මිනිහා බය වුණා. දාඩිය දැම්මිට. ඒ ගමන මොකද කරන්නේ? පවුනේ. මං ඉතින් ටිකක් දෙන්න කියලා ගෝ ධාතු නාතු ටිකක්. කොහොමද කරඬුවක් ගෙනාවද? මේද්දින් චයින එකක් ගෙනාවා කිව්වා. හා කමන්නේ. චයින ගෙනවත් එකයි ජපන් ගෙනවත් එකයි ඒ ගමන ඔන්න අරගෙන එන්න සල්ලි හම්බ කරගත්තා. ඔන්න අද ඉන්න ලංකාවේ ඉන්න මේ මනුස්ස ලෝකේ ඉන්න වික්ෂුන් වහන්සේගේ හැටි. ඒ ගමන මං හැබුවා දැන් කොහෙද බුදු වුනේ? ඒ ගමන කියනවා බුදු වුණ තැන තමයි හත්වන් ගල් වෙහෙර් බුත්. මාර වැඩ මට ওই භාෂාව තේරෙන්නේ නැහැ. පස්සේ පින්නේ නැතේ සෙල්ලිපියක්. මට එක පාට වෙන පරිණිතර මහත්තයා දුන්නේ. නැත නැත මා විසින් සොයාගත්තා. තෝර දැන් මං යව මොකද්ද මේ හත්වන් ගල් බෙහෙත් කියන්නේ? කවද අහනවා? හත්වන් ගල්. ගල් කියන්නේ කවුද? කවුද ගල්? මාරයා. මාරයා ගල් වලින් ගහන්නේ. හරි හරි ඒක හරි. වන් කියන්නේ වින් කියන එක වන්. වොන් කියනවානේ වින් වොන්නේ. ඒකට කෙන දිනනවා. මාරයව දින පුතේන. ඒකට ඇත් කියන්නේ. ඇත්වන් ගන්නේ ඇත් කියන්නේ. ඇත් කියන්නේ ඒ සිටිය තාන ස්ථාන. ඒකට මාරයා දිනන ලද ස්ථානයේ තමයි අන්න බුද්ධත්වයට පත් උනේ. ඒකයි හත් වන ගල්ල විහාරය. මට පුදුම හිතුණා භාෂා ඥානේ සක්ක දෙවෙන්නේ පුදුමයිනේ. ඒකමන මොකද කරන්නේ? දැන් මට හරි කල්පනාවක් ආවා. ඒකට බුදුහාමුදුරුව දැන් බුද්ධත්වයටපත් වෙච්ච තැනක් දාන්න කොහෙද දුෂ්කර ක්‍රියා කරමු කන්ද ප්‍රාග්බෝධිය සක්ක දෙවෙන්නේ කිව්ව පේන්නදර මාලිගා තැන්නේ ආරණ්‍ය සේනාසනෙදී. ඒ කාලේ අපි කට්ටිය ඒ කියන්නේ මේ බුදුහාඳුරු බුදු වෙන්න භාවනා කරනකොට අපිත් ওই ගස්වල තමයි හිටියේ. ඒ කාලේ මේ සක්‍ර දේවේන්ද්‍ර කියන්නේ මේ සක්‍ර දේවේන්ද්‍ර දෙකට දැකපු බෝල් කියන්න බෑනේ නේ. ඊට පස්සේ මොකද කරන්නේ? සක්‍ර දේවේන්ද්‍ර එකමන කියලා දැන් ඔය වුණාට පස්සේ මං ඇහුවා අනේ මේ අපිට දැනගන්න කැමති කොහෙද බුදුහාරු ධර්ම දේශනා කරපු තැන? මගෙන් ඇහුවේ එතකොට දන්නවනේ කතරගම. ඕකන් දන්නවා. කතරගමට එහෙන් තියෙනවා චිත්තල පබ්බත විහාරේ සිතුල්පව් විහාරේ. සිතුල්පව් විහාරේ කොහොමද බුදුහාරු ධර්ම දේශනා කළා කියලා ඔප්පු කරන්නේ? ඇයි භික්ෂුව තේරෙන්නේ නැද්ද? පව් කියන්නේ පාපයන්. වා කියන්නේ වාරණය කළ නැති කළා. පව්ව සීතල කියන්නේ සිසිලසි. සිසිලස කියන්නේ සිසිල් ධර්මයෙන්. සිසිල් ධර්මයෙන් පව් වාරණය කරපු තැන චිත්තල පබ්බත විහාරය. අන්න සිතුල් පව් විහාරය. එතන තමයි බුදුහාර පළවෙනි ධර්ම දේශනාව කළේ. පළවෙනි ධර්ම දේශනාව. මට ඊළඟට කල්පනා වුණා යකෝ දැන් බුදුහාඳුරන් හිටියානේ අයසත් රජුරු හිටියා, බිමිස රජුරු හිටියා, කුසල් රජුරු ඉසාකව කොහෙද හිටියේ? හැබැයි එතකොට මතක් වුණා මේ ඉන්ටර්නෙට් එකේ කතාවක් තිබුණා ඉන්දික තොටවත්ත කියන එක්කෙනයි තව හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුව හැබැයිටම දැන් ඔය ජේතවනාරාමේ පැත්තේ කුට්ටම්පකුට්ට එහා තියෙනකෝ විසාකාව හිටපු ගේ කියලා කියන්න පුළුවන් එකක්. මට හරි සතුටක් ඇතුණා ඒ හාමුදුරන් කතාව මතක් වුණා. සක්‍රදේවේකෝ ඇත්ත ඇත්ත ඇත්ත
දැන් අද වුණත් ගිහිලා පොඩ්ඩක් සෝදිසි කරන්න විසාකාවගේ ලේලිට තාමත් ඉන්න. ඒ කියන්නේ ගීතනාරම් පැත්තේ යන්න අදපුරේ. එතකොට කුසලජිරු කුසලජිරු හිටියේ අනුරාධපුරේ. මම වැඩි අහන්න ගියේ නැහැ මොකද දැන් හොදට මහන්සි වෙන්නේ සක්‍ර දෙවෙන්ද. ඊපස්සේ මං ඇහුවා මේ කොහෙද හිටියේ විමසහරජිරු. මාලිකාවල් ඒගොල්ලන්ගේ අංකල් ඇන්ටිලා ඔක්කොම හිටියේ එහෙ තමයි. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨ ජාතියක් තේන්න දැන් ඉතින් ඕක අපුවම ජපානයේ මිනිස්සු චීනයේ මිනිස්සු කොරියාවෙන් පඩතිරි තායිලන්තේ බුරු වැල නොකඩියේ දැන් අපිට පස්සේ තියෙන්නේ එයාපෝට් එක ඕක හරියන්නේ හෝටල් ඒත් මදි දැන් මේ කරන වැඩ පේනවනේ සක්‍ර දෙයියෝ බලන්නකෝ දැන් හිතානින්ද වෙනකොට ඉන්නේ නැද්ද කියලා ඔක්කොම කඩාගෙන බෙදගෙන අපි දන්නේ නැහැ මේවා අහම් කොහෙන් නවත්තන්නද එහෙන් බෞද්ධ වෙන එහෙන් අබෞද්ධ වෙන ටුවරිස්ට්ලා එනවා ඉතින් බලන්න කල්පනා කරලා මේවන් දන්නේ නැහැ ඉතින් මොනවා වුණත් කමන්නේ අපි මූණ දෙමුනේ හොඳයි